මැත්තට මති විසබීජ නසන කරාබු නැට තෙරතියෙන ලෝගාට වලින් මතින් ඕනේ. ගුරුවරයා මුහුණ දිලගෙන දැවෙනම බරපතලම ප්‍රශ්නය වැටු ප්‍රශ්නය එකේ ප්‍රභාවේ ඉඳලා එක විකාශනය දක්වා ඒ ගැටලුව ඇවිල්ල තින ආකාරයත් ඒ ගැටලුවේ අනාගත මාර්ගය කොහොම දෙයක් වෙන්න ඕන දෙකෙන එක. තුර මේ ගැන එක වචනයකින් මම සම්බන්ධයක් ගන්න කැමති. ගුරුවරයා මුහුණ පාන ප්‍රධාන ගැටලු පහයක් අපි ගුරු සංගමයක් හැටියට සැලකයුතු කාලයක් අරගෙන සමාලෝචනය කරලා අපි තේරුම් අරන් තියෙනවා. ගුරුවරයා අද දැවෙන ප්‍රශ්න ගණන හයක් පහක් හයක් පමණ මේ මුහුණ දීලා තියෙනවායි කියලා. ඒතර ඒ ප්‍රශ්න අනිකුත් ප්‍රශ්න ගැන කතා කරන්න. ඒ වැටු ප්‍රශ්නයේ එක කරුණක් පිළිබඳව මම සම්බන්ධ කරගන්න කැමති. ඔබ දැක්ක පහුගිය දවස්වල සමාජ ජාලා වෙබ් අඩවිල යන එක්තරා ප්‍රකාශයක්. ජර්මනිය කියන්නේ අපි දන්නවා දියුණු ධනවාදී රටක්, ධනපති රටක්. ඒ වගේම අධ්‍යාපනය පැත්තෙන් ගත්තම දියුණු රටක්. හැබැයි ඒ රටේ චාන්සලවරිය ඇන්ජලා මාකෙල් මහත්මිය මේ මෑතකදී එයාව හම්බෙන්න එන ඉංජිනේරු වෛද්‍ය වෘත්තික සංගමයකින් එන යෝජනාවක් තියෙනවා ගුරුවරුන්ට වඩා වැඩි වැටුපක් ඒ වෘත්තිකයෝ ඉල්ලලා. හැබැයි එතෙන්දී ඇන්ජලා මාකෙල් මොකද්ද දෙන පිළිතුර? ඇය කියනවා ඔබලාව නිර්මාණය කරන අයට වඩා වැඩි වැටුපක් මම කොහොමද ඔබලාට දෙන්නේ කියලා. ඒ ලෝකයේ ගුරුවරයාට ලැබෙන්න ඕන පිළිගැනීම ඒ බඳු තත්ත්වයක තියෙනවා. නමුත් අපි දන්නවා දේශපාලන වේදිකාවේ ගුරුවරයා දෙවියෙක්ය කියලා පට්ට ගහන දේශපාලකයෝ මේ සමාජයේ අනිකු ප්‍රභූන් නොයෙක් සංවිධාන. හැබැයි අවසාන ඉලක්කයේදී ගුරුවරයාට ඔහුගේ වැටුම මත ඉතාමත්ම අල්ප සැලකිල්ලක් තමයි දක්වන්නේ. මොකද සියල්ල තීරණය කරන්නේ ඔහුගේ පඩිපත නිසා. ඒ ගැන මම ඉතරයි කතා කරන්නේ. අපි අඳුරගෙන තියෙන ගුරුවරයා දැවෙන බරපතලම ප්‍රශ්නයක් මේ මොහොත වෙන විට මේක අධ්‍යාපන සැලසුම් කරණය කරපු නිලධාරීන් සීතල කාමරේ ඉඳලා මේ සැලසුම් කිරීම තුළ ඇතිවෙච්ච උද්ගත වෙච්ච තත්ත්වයක්.